මේ ආරම්භ වන්නේ ඔබ ආසම කරන යුගයේ ජනප්‍රියතම වැඩසටහන Good Morning Bindu. ඉතින් සුපුරුදු සගයන් සමගින් මම අපේ වැඩසටහන ආරම්භ කරන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් කියන වචනේ තුන්සරයක් කීම නිසා ඔබ තරංගෙන් ඉවත් කරමු. තවා හිතුවද මේක ඕ නෑ බෑ තරංග කියලා? ඇයි ඉතින් එහෙම ඉතින් විතරනේ වා කියලා තින් ඉතින් කැපුවාම ඔයා මුකුත් කියලා නෑ. ඉතින් ඔය බලන්නේ කොයි හොඳ නිවේදකයෝ ඔබ තමයි. වැඩිපුරම ඒ කියන්නේ ඒක වචනේ තියවන්නවා. ඒක තමයි කියන්නේ. ඔයාගේ ඒ වචනේ වැඩි. ඒ වැඩි කියන්නේ සක්කපද කියලා. සක්ක නෙමෙයි ඔයා දණි කර ගහලා තියෙන සක්ක. හරි දැන් මොකද කියන්නේ? මේ මගේ රස්සාවට නිකන් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ දිහා හැසිරෙන්න එපා මෙතන හොඳේ. හරි හරි දැන් ඉතින් දැන් අපි මොකද කරන්නේ? නම්බර් එකක් කිව්වා හොඳේ. හතරයි ඈ දැන් ඔන්න. දැන් ඔක පහකට වැඩි කියන්න බෑ හොඳේ. මං කිව්වට ඉතින් මොකද වෙන්නේ? ඒක මාර වැඩක් නේ බං. අරයට විතර නේ බං බලපාන්නේ. මේ ඉතින් උඹට කියලා කියන්නත් බෑ හොඳේ. මොකද මේ ඉතින් මම කිව්වා කියලා ප්‍රශ්නේ අන්න තුනම ඉවරයි උඹේ මුසුද බං නෑ උඹ ඉතින් තුනක් කිව්වද ආ ඉතින් මේ උක්කු දැන් මෙතන වැඩසටහන මෙහෙවන්නේ ඔයාද මමද මට ඕනම් කරගෙන යන්න පුළුවන් ඉතින් නැති ඔව් මේ ඉතින් ටිකක් මෙයාත් මෙහෙයවම් මොකද වෙන්නේ මෙයා තනියම මෙහෙවන්නේ හරි කියලා දැන් මේකේ රයිඩර් මම මේකේ අයිතිකාරය මම මේකේ ප්‍රොඩියුසර් මම මෙතන මට ඕනේ දෙට කෙරෙන්න ඕනේ මේතන මේ රයිඩර් ඔයාද මෝනින් රයිඩර් මම පෝනියකෝ නෑ පෝනියන පෝනියකෝ කියලා හරි පෝනි ටේල් එකක් නම් තියෙනවා මෙයා දැන් පටන් ගන්නකො හරියට ආ ඔව් ඒක තමයි අතරම අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ඉතින් දැන් මොකද නැද්ද ඉතින් ඔගොල්ලන්ට මොකද සිද්ධ වෙන්නේ ඉතින් පොංගිද ඉතින් මොකද්ද මියා වා ඉතින් ඇරෙන වෙන කිසි දෙයක් කියන්නේ අනේ මොකද්ද උක්කු මේකේ තේරුම මට එපා කරන්න එපා දවසේ ආරම්භෙම ඉතින් ඔයා ඉතින් නොකිය ඉන්නකො ඉතින් උඹත් ඉතින් ගන්නවනේ බා ඉතින් උඹත් ඉතින් ගන්න එපා ඉතින් මෙන්න නංග ඔයා එකම වචනේ විදින් විදේ නොකිය එක ටික ටික පාවිච්චි කරන්න ඉතින් මටත් කියලා තියෙනවා මේ ඔයා නිතරම පොර කියන වචනේ පාවිච්චි කරනවා වැඩිපුර කියලා මොන පොරද මං පොර කියනවා කියලා කියන්නේ ඔය දැන් ගැක්කනේ කාට හරි මොකක් හරි එහෙම විශේෂ වූ වචනයක් තියෙනවා ඉතින් ඔක්කොම් මොකද්ද මං මේ අර ආ ඉතින් කිව්වා ඔයත් දැන් කිව්වේ ඉතින් මං වැඩසටහන ගෙනියන්නද ඔබ කොහේ අරගෙන යන්නේ පර මේ පිස්සු දෙමන් නෑ මට ඕනම් ප්‍රසන්ත කෙනෙක් වෙන්න දෙන්න මගේ හඳහනේ තියෙනවා හඳහනේ තියෙනවා හඳහනේ තියෙනවා ප්‍රසන්ට හඳකුත් තියෙනවා නලලේ ඒ විතරක් නෙමෙයි ගායකයෙකුත් වෙන්න තිබ්බා මට ඕන හඳහනේ ඇඩියට ඔන්න බලන්න මගේ හඳ පොන්ටි කාලේ අපි පැද්ද හුටක් ගුව පැන්ටි මට මතකයි තන්දි තන්දි තන් පොන්ටි පැටි කිට තිබ්බ කුලප්පුව තන්දි තන් මට අද වගේ මතකයි පොන්ටි කාලේ අපි පැද්ද හුටක් ගුව පැන්ටි මට මතකයි තන්දි තන්දි තන් මොන දේ කිව්වත් අන්තිමට මාවනේ ගාව ගන්නෙ මම මෙතන මේක ප්‍රෝග්‍රෑම් එක කරන මේ නිවේදිකාවල මට කිසිම කරුත්තයක් නෑ ඒ වån තැනක් නෑ නංගේ බින්දුවනේ මේක දවසක් කැලේ තිබිච්ච ගෝඩ බැරල් එකක් එක උගුරට බීලා ඒකේ තිබිච්ච කම්බි කඩ රෝලක් උගුර හිර වෙලා අනේ බලයන් බයන් ඒ මේ ළඟදි වෙච්ච සීද්දිය ළඟදි දේකෝනි ගෝඩ එකක් නෙමෙයි බං හතක් ගැහුවා එකපාර එක දිගට අනේ ඔය නිෂ්පල කතා නවත්තන්න මේ ප්‍රශ්නේ අහන්න ඔබට පුර නිෂ්තර නෑ බං දන්තලව තිබ්බේ වැඩේ නිෂ්පල කියලා මම කිව්වේ මේ ප්‍රශ්නේ අහන්න වෙලාව යනවා හරි අද දවසේ අපි ශ්‍රාවක හේතු තුනේ මොකද ඔබට පුර ප්‍රශ්නේ මෙන්න මෙයි මේ වර්ෂාව වෙලාවට මිනිස්සුන්ගේ ඇතිවන වෙනස්කම වෙනස් හැඩය කුමක්ද වැස්ස වෙලාවට මිනිස්සුන්ගේ ඇතිවන වෙනස් හැඩය කුමක්ද කියලා තමයි මම මේ අහන්නේ පැහැදිලිද ඔව් පැහැදිලි නේද මං අහන්නේ වැස්ස වෙලාවට අපිම කියනවා අපේ යම් කිසි හැඩයක් පිළිබඳව මං අහන්නේ හැඩේ මොකද්ද කියලා හොඳයි හොඳයි මේ අද දවසේ අපි ඉංග්‍රීසි පාඩමට මේ යමු වන්නේ එතකොට මම නෑ මේ මම දාවේ නෑ
මොකද ඔය ඉංග්‍රීසි පාඩමට පස්සේ ඉන්නේ මං කියන්නේ ලක්ෂණට ඔච්චරයි කියන්න තියනේ ඒකවත් කියන්න දෙන්න කියන්න 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 අතරම අපි ඊළඟට යමු වන්නේ අපේ ඉංග්‍රීසි පාඩමට ඉතින් අපේ සුපුරුදු ආචාර්යතුමන් ඇවිල්ලා ඉන්නා අයබන් ඉතින් ඉතින් good morning good morning good morning ශෛලකා මම මොකද මේ බාලිය ඉංග්‍රීසි ආරි හද දැන් කවුරු පටන් ගන්න මේක ඕන්න අද දවසේ ඉංග්‍රීසි පාඩම කොහේ එහෙමනම් දැන් ආරම්භ වන්නේ ශෛලොක්කා ගෙනෙන කිල් ද කිං කඩුකා අද මොකක් සම්බන්ධවද අපි අවධානය යොමු කරන්නේ අද 10 සම්බන්ධ තමයි අවධානය යොමු කරන්නේ 10 මේ ශෛලොක්කා එතන යාර බෝරු පොරව හැරත් ඉන්නවනේ බං බෝරු පොරව හැර හරිද හරි බෝරු උඹ හැර ඔක්කොම පොරව මේ බින්දු හරිද තුරු මම් පොරව එතකොට උඹ විසි කරන එක නේ ඒ කිව්වේ ජෝකා ජෝකර බා ඉරලා විසි කරන එතන මම කටවහගෙන අද දවසේ අපි කතා කරන්න යන්නේ 10 හා සම්බන්ධ මේ වාග්මලාවක් හරි හ්ම් දැන් බලන්න පොළු 10ක් කියන එකට අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ අපෝ ඔක සිම්පල් ගේසේ ගන්නෙ 33 කෝටියක් පොළු කියන එකනේ කියන්නේ ඒ කියන්නේ අයි මං තියන ධර්මයක් කියන්නේ ඔකෝ පොළු නෙවන් අයියෝ එහෙම නෙමෙයි ඉංග්‍රීසියෙන් මේ සයිලොක්කා ළඟම ඇති පොලිසිය මොකක් ආ ඒ ළඟම ඇති වතුර බවස මොනවද බං ඔය කියන්නේ ඒ ළඟම ඇති කුළු 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 අයි මං කුළුයි පොළුයි වතුරයි නරන් යන්නේ මොකටද බාර් කියලා මට ඕක මතක් කළත් මන් නිකන් හිටියනේ යන් කියලා සවුත් වෙන්නුනේ මං ඊයේ ගියානේ හවස ඒ බාර් නෙමෙයි මම ටිකක් දාගත්තා බාර් බා ඒ 50 දානවනේ බාර් කියන්නේ පොළු ඒකට බා පොළු 10 10 කියනවා ඒකට බා 10 බටෙන් කියලා තමයි පොළු 10 කට කියන්නේ බටෙන් හ්ම් බටෙන් තමයි මං 52 දෙකක් දාලා දුන්නේ බටෙන් ඔව් හ්ම් හරි මාලානේ පොළු 10 බට එකයි බට 10 කියේද කටවාගෙන හිටපන් ते कार दहाई करने मौका दिन ग्रीसिंग किया है सेल की लगी है सेल आ सेल ने ने ऐ बांग दहाई आप तीनों नांगे दिन गे के बैंड बैंड बांग दिन सेल लेके नितिये ने वाहन वो पहली र गाला दिन ने बांग सेल की ला ने ने कार सेल लेके ने में किया ने दहाई डबे की नो 10 की ला कार लो डबे की नो खा की ला इतको टे खा දහයක් ගත්තා. 10ට නම් 10. 10ට 10 කියනවා. ගන්නවට අපි කියනවා මොකද? ගන්නවට කියනවා. ආ, ගොඩ්. ගොඩ්. ගොඩ් 10 කියලා තමයි 10ක් ගන්නවට අපි කියන්නේ. ඒ කිරි ගොඩ් 10. ආ, ගොඩ් 10 නේ. ගොඩ් 10. ගොඩ් 10 නේ ගොඩ යන්නේ ගොඩක් අට නේ. කොටල්ලලා. හ්ම්. හරි. දැන් බලන්න. ටොටිලි. ටොටිල්ල දන්නවනේ. අනේ, ඩාලින්. හ්ම්. ටොටිල්ල. ටොටිලි 10ක් කියලා අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් ටොටිලි 10 නම් කඩයක් වෙන්නේ නැති බං පැටවු 10 දෙනෙක් නෑ මල් ලීබඩු දාපුවා ලීබඩු දාපුවා කරේ කඩයක් කරේ නෑ 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 යකෝ ටොටිලි 10 මොන මගුලටද ගේක තියාගන්නේ මේ ගේක එහෙම ගේක නෙමෙයි ඔය කඩේ කරේ ටොටිලි 10ක් තියෙනවා ටොටිලි 10ක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ 10ට නම් 10 10 ටොටිලි වලට මොනවද කියන්නේ මම මේ හරි අමාරු ඉන්න ලෙවල් ගියේ කියන්න ගියාම ටොටිලි 10කට බුදු සන්තේ නෑ පොඩි පොඩි ස්පීකර් හයි කළාම හරි යනවා මේ හැලොක් අර හින්දුව දෙන්නේ මොකයි පොඩෙනින් තොටිල්ලෙනි තොටින් තොටිලි වැටෙන් පණින්නේ බා තාවටවල් ගොඩක් ඇති ඒ වැටවල් පණින්නේ බා අයියෝ වැලඳුවනේ බා හයි දැන් මේ තොටිලි 10ක් තියෙනවා ළමයි 10ක් ඒ කියන්නේ ඒ කියන්නේ බා මෙහෙම නෙහෙම කිඹුල්ල ඉපදෙච්ච කොහෙද බං ඉපදුනේ නෑ නෙහෙම කිඹුල්ලද මොකක් නේද ට්වින්ස්ලා
මම හිතන්නේ එක්කෝ ළමා නිවාසයක් එහෙම නැත්නම් මොන්ඩිසෝ අනේ මං නවත්ත ගනින්න නවත්ත ගනින්න නවත්ත ගනින්න කියන්නේ මට ඈබන් ළමයි හම්බුනේ නවත්ත ගන්න කියන්නේ නෑ නෑ මම කියන්නේ ඕකනේ පොඩ්ඩක් නෑ පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් ටෝටලි වලට අපි කියනවා කොට් කියලා ටෝටලි වලට කොට් කියනවා ඔව් කොට් එක ඔව් කොට් එක කියලා අපි කියන්නේ එතකොට 10කට කොට් 10 කොට් 10 කියලා තමයි කියන්නේ ටෝටලි 10කට प्रश्न उत्तर दुनिया दिन बल अभी दह दिन एक बार अल्लग दह दिन एक अल्लगत्ता की अहमद की आने दहाक अल्लगत्ता दहाक अल्लगत्ता टेन लगाप टेन लगाप नहीं विनायक टेन लगाप नहीं टेन रिमान टेन रिमांड नहीं मैं बल अलग अन्न खोट की अलग कैच खोट दहाक टेन हरी बंग हरी कलांद्र को हरी कमक ने अलग दिन दादुरावेगी अने मंगे हेमदा की प्रश्न कहना मुलिंग अंतिम खाली दहाँ हरी 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 विनीत हेसर अभी मन वगे मातृकावे साकचावट बाजने कराने මේ වාදනය කොහෙද බන් තියෙන්නේ මොකද මෙතන වාදනය දැන් මෙයාගේ වාදනය මොකද්ද ගන්න හොයා ගන්න ඕනේ කියලා ඔගොල්ලෝ ඔගලංගේ සිංහල දැනුම පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න උකු දැන් කිසිම වචනයක් කියන්න බැහැනේ මට මෙතන මොකක් හරි කියලා ඒක නැති බංගස්ථාන කරලා දානවා උඹ ලදරියක් වගේ මං වාදියා වාදියා කිව්වේ වාදනය නේ ඔය අනිත් එක්ක නයි නෑ නෑ ඇත්ත වශයෙන්ම දැන් ඔය අපේ ලංකාව කොයිතරම් පරිසිද්ධද කියන එක මට එක්තරා අවස්ථාවකදී ඉස්මතු වුණා මගේ ඔය අයිස්ලන්ත චාරිකාවේ එක්තරා දවසක गियर बोल मेम क्लचकोट කුණාටුවක් එන ලක්ෂණ පහල වුණා. ආ මේ මේ මේක නේද ටොනාඩෝ ඩාවින්චි. ටොනාඩෝ ඩාවින්චි මොකද්ද මේ කියන්නේ උක්කෝ? ඔයා ඔය කියන්නේ ලියනාඩෝ ඩාවින්චි ගැන. කුණාටුවක් එන ලකුණු පහල වුණා ගොම්පාට. හරිද? හා මේ එතකොටම දැන් ජැක් ක්‍රොස් ආවා. ජැක් දුවගෙන. ඒ මොකද? ඇවිල්ලා අද්දක දෙපැත්තට විහිදුව ගත්තා. ඒ මොකද? හරි සෙන්දුවගෙන. තේලේ තේ. मेन बोले कैप्टन के मेन बोले कैप्टन के कोंडे केस गास्ते गात हुलंगे गिया
मेन बोले कैप्टन के राहुल मामा गना गाते कैप्टन के अंगे माइडेट का होलंगे आना कोट मैं मटाई पूरी प्रार्थना आती ना मटाई ऐसे के बंग वो कैप्टन मैं गोरी लेते बंग ये मगर बंगे ये मार ये बंग वो का जो कम है मैं भूल ने बंग जानी हरे हरे तो होलंगे शरत नहीं है मैं वो यार हिचना वो यार कित माइल गली बिरा यानो मारा होलंगा क्यों शायद का मारा होलंगा क्यों ना वो ना ये बार ये तो मेरे नया वैनिला वैनिला का पार्ट साध्य का वा तपस गाला बक तपस मगर रेडी होलंगे किया रेडी होलंगे किया नहीं मैं बंग मैं मांग किया ना मगर පස්සේ හමු වෙ කතාව විතර ටික. ඒ වර බයද? ඔව්. දැන් මේ ඒ කියන්නේ මේ සයිලොක් ගා දැන් ඕක වෙච්ච ගමන් දක්කාලා මේ මෝදු ට්‍රැෆික් පොලිසිය ආවද? මෝදු ට්‍රැෆික් පොලිසිය? ඔව්. දැන් ඔබ පෙරලිච්ච දන්ද? මෝදේ කොහෙද බන් ට්‍රැෆික්? ඇයි බන් තියන්නේ ඕන තරම්? අනේ එහෙම නෑ. ඔය නෑ හැප්පෙන්නේ. නැත්තම් එහෙම මේ ට්‍රැෆික් පොලිසිය මෙහෙ වගේ කඩපාත්තින් නෑ එහෙ. මහා සප්ත මහා සාගරේ අපි හිටියේ. දැන් අම්මා සප්ත මහා සාගරේ හිටියේ. නැත්තම් ඊ කඩියක්වත් නැද්ද මං අහලා බලන්න. නැහෙනේ මං බැලුවා ප්ලේන් එකක් ගන්න මොන. අඩුමතර මේ සුපර් මාකට් එකක් තිබෙන්නේ නැද්ද? නෑ නංගි. මං බැලුවා බබල් ගම් එකක් ගන්න කිසිම තැනක් නෑ. පාසිතින් කරන්න දෙයක් නැති තැන මම ලෑලි බදාගෙන හිටියා. දැන් උඹට අප්සෙට් එකක් ආවෙ නැද්ද නැන්දම් මගෙන්? නැන්දම් මගෙන්? ඇයි දැන් උඹ කිව්වේ ලෑලි බදාගෙන හිටියා කියලා? ඒක ලෑලි බදාගෙන නෙමෙයි බං ලෑලි ලෑලි ලෑල්ල බදාන් හිටියේ. ආ ලෑලිද? දැන් ඔබ මට කියපන් ටොනි ලෑලිද එහෙම නැත්නම් මුදලාලිද මැද ලෑලිද එහෙම නැත්නම් සුදු ලෑලිද ඔබ බදන් හිටියේ අයියෝ යකෝ මැරෙන්න එනකොට බදන ලෑල්ල වර්ගය බලනවද මෝඩ ගොන අමීම ඒ වෙලාවට කවුරුරි කමන්නේ ගෑණියෙක් බදා ගන්නවා ගෑණියෙක් නෑ මැරෙන්න එක මං එනවා ලෑල්ල හරි හරි අනේ දැන් කියන්න මට කතාවක් මතක නැහැ ඒක තමයි මට මතක නැහැ ඕ දැන් ඔන්න මේ මං ඔන්න ලෑල්ල බදාගෙන හෙට මෙහෙට පාවෙවි ඉන්නකොට එක පාටම මෝදෙන් මතුණා ඊට වඩා ශක්තිමත් ලෑල්ල. නෑ නෑ බං. කළු පාටට මෙන්න මේ වගේ එකක්. තව ලෑල්ල. නෑ ඔයි මේ ලෑලිමයි කියන්නේ මේ පාර. මේ ලෑලි නමක නෙමෙයි මම ගියේ. එක පාටට මතුණා විශාල මාළුවේ. සාලේක්. සාලේ අවිසාලේ. නෑ නෑ මේ මොරෙක්. හරියට හරි. ඔයත් ඒ නෙමෙයි කියන්නේ. නෑ නෑ මේ සාලේක නම්බර මතක්කුනේ. ඔහො එතන දන්නේ නේද? අනේ ඩාලි මෝරා. මේ කියන්නේ මේ මෝතර දාපන් බා මෝරට ගන්න. මෙච්චර ආදරේ. කියන්නකෝ. මෙන්න කට. එතකොට සිරියා මේ සාරා ආවේ නැද්ද මොකද්ද සිරියා මේ සාරා සිරියා මේ සාරා කියන්නේ මොකද්ද ඇයි ඕකේ නී ඊට පස්සේ ඉඳන් මෝරා ඉන්නේ සිරියා මේ සාරා නැගෙවි හද මෝරා ඒ සිරියාගේ මෝරා නෙමෙයි මේ වෙනම මෝරෙක් ඇවිල්ලා තියෙන මේ මට කියපන් ඒක මේ මේඩ් ඉන් චයිනාද ජපාන්ද එහෙම නැත්නම් වෙන රටකද දන්නේ නේද බං මම බැලුවේ නෑ බං හරි හරි දැන් කියන්න වර්ලේ ගහලා දිනවා වර්ල පිටිපස්සෙන් තිබ්බේ කන්නකෝ ඊට පස්සේ මෝර ඇවිල්ලා මගේ ඉස්සරහට මේ මූණට මූණ ඇවිල්ලා ඇරියා කට හම්මා ගඳයි නෑ නෑ මං ආ දත් මැද මැද හිටියේ නෑ නෑ එන දත් වල උල් ආ ඒ කියන්නේ ඌ මේ ඌ මෝහත් කරගෙන ඉන්නක මං ඇවිල්ලා තියන්නේ නේද මං දැන් නෑ මං දත් නිකන් මේ වගේ ඉතින් ඊට පස්සේ කට ඇරලා කණ්ඩ හදනකොටම මේ එකනේ මේ දැන් උඹෝද කන්න ඇදුවේ යකෝ නැතු ලෑලි කෑල්ලේ අනේ ඌගේ අවාසනාව නිකන් හරි උඹෝ කෑවනම් ඕකට මාස 3ක් එක දිගට බඩේ අමාරු කතාගෙන ඉතම නිකන් බිග් ගොන් කතා කියන්නේ නැතු නංගි දැන් ඔයා කෑවද මොකක් කාලා මරුණද උඹ යකෝ ඒකට මං හොල්මනද ඔය මලේ නෑ ඉතින් කියනවා හරි මේ අපසට ගහුනේ ඉතින් ඊට පස්සේ මූ කට ඇරේක මං බුදු අම්මා ඉංග්‍රීසියෙන් पिछु कथा कर मोरा
ඕගොල්ලන්ගේ ධීවර සංස්ථාව හරිම හොඳයි. මොකද ඉන්දියාවෙන් හරි චීනෙන් හරි ඇවිල්ලා ශ්‍රී ලංකා දේශ සීමාවේ මාළු අල්ලන් ගියොත් මිසක් ඕගොල්ලන්ගේ බෝට්ටු නම් ඇවිල්ලා කවදාවත් ගැඹුරු මුහුදේ අපිව අල්ලන්නේ නැහැ කිව්වා. ඒ නිසා අපි මේ ලංකාව අවට මුහුද තමයි ජීවත් වෙන්නේ. කිසි කරදරයක් නැහැ නේ ඕගොල්ලන්ගේ ධීවරයන්ගෙන්. ඒගොල්ලෝ ඇවිල්ලා අපිව අල්ලන්නේ නැහැ නේ. ඔය නිකන් ඔය ලංකාව කරකිලා යනවා මිසක් කියලා. මේක මට thank you කිව්වා. එහෙම කියලා මොන මයන් අහනවා. උඹලගේ මාළු හරි ගණන් නේද? උඹලා සැමනොත් පිට රටින් ගේන්නේ නේද? කියලා මට thank you කියලා කිව්වා. Thank you. මට කාලෙකින් පිට ගෑන කෙනෙක් එහෙම කිව්වා මම. මේ අතවසෙම මොයි මාළු කිව්වාම මමත් මාළුවෙක් ඇති කළා. අනේ මොකෙද්ද සාරිකපේද? අපෝනේ. මෙන්න ඩොල්ෆින්. දැන් ඕක මේ ඔටෝ දේම නැත්නම් මැනුවල්ද නැත්නම් ෆුල් සීට්ද නැත්නම් ඩුවල් ඒසීද? මොකද්ද බං යකෝ මේ ඩොල්ෆින් මාළුවා? ඔබ දැන් උඹ ඉස්සුවා කියලා කිව්වේක? ඉස්සුවා නෙමෙයි බං ඩොල්ෆින් මාළුවෙක් මම ඇති කළා. ආ වෑන් එකක් නෙමෙයි නේ. වෑන් එකක් නෙමෙයි මේ මේකට. ඉස්සර කඩේ ඉන්නේ උලම්පොරෝ මේක. මේ හොයේ රබර් රෙවුන් නෙමෙයි. මේක ජීවමාන අත්වශයෙන්ම සජීවී ඩොල්ෆින් කෙනෙක්. ලයිව් ලයිව්. වැල්ලවත්ත ඇලෙන්ද ඇල්ලුවෙම. අන්න වැල්ලවත්ත කුණු ඇලේ කොහෙද බං ඩොල්ෆින් මාළු මොඩ අයියෝ. දැන් ඔන්න මාළුවා ගෙනල්ලා මම ටිකක් පර්යේෂණාත්මක විදිහට තමයි මෙයාව ඇති කළේ. ආහා. මුලින්ම ගෙනල්ලා වතුර උඩට හොට දාගෙන ඉන්න ටික දවසක් පුරුදු කළා. අම්මා ඔයි මේ කුරුල්ලෙක්ද බං? කුරුල්ලෙක්? දැන් හොටක් ගැන ඔබ කිව්වේ. ඇයි බං ඩොල්ෆින් පොඩි හොට? මාළු කට? හොම්බ හොම්බ. හොම්බ හොම්බ. උඹට හොඳ නම් විශ්වාසෝ පියා මැස්සෙන් නෙමෙයිද? විශ්වාස කියනවා මේ ඉඳගෙන. ඊට පස්සේ මූව දැන් අපේ ස්විමින් පූල් එකේ ඉන්නේ අපි තියන් හිටියේ මැද මෙදුලේ තියෙන. කාගේ? අර බං අර මේ කවියකුත් තියෙන්නේ. ලින්ද බටකර කබර ගෝයා මේ කකුල කාපි දිය බරියා කියලා. අන්නේ පූල් එකනේ. අර පූල් එක. කටවාගෙන 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 කට 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 කට. අන්නේ පූල් එක ළඟ මේ ලස්සන ගලකුත් සෙට් කරලා තිනවා මේ විමලක් අර රෙදි ටික ගලේ ගහන්න ඒකේ මම දවසක් දැක්කම ඌව සරව පිටින් ගලේ ගහන ඒක නම් ෂොක් කතාව ෂොක් කතාව දෙනබ් බබ් ඔන්නේ ඉතින් ඊළඟට මම ටික දවසකින් ඩොල්ෆින්ට පුරුදු කළා රෙදි ගලේ ගහන්න නෑ බං පූල් එක වටේ යන්න ඇවිදන් යන්න ඔව් නේ බකල් ගගහම යනවා අනේ පෙන්ගුයින් කෙනෙක්ද පෙන්ගුයින් නෙමෙයි ඩොල්ෆින් ඒ කියන්නේ වතුර නැතුවද ඔව් දැන් මෙයාට පුරුදුයි දැන් හොම්බ උඩට තියන් හිටියා හුස්ම ගන්න පුළුවන් ඊට පස්සේ ටික 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 උඩට ගෙනහල්ලා ඊට පස්සේ මං මෙයාව ගෙයි වත්ත වටේ ඇවිදින්නත් පුරුදු කළා මොන සර්කස් එකද මොන සර්කස් එකද නෙමෙයි මේක ඇත්ත කතාවක් කියන්නේ මම මේ හරිද ඊට පස්සේ ඔන්න ඩොල්ෆින් මාත් එක කඩේ යනවා අරේ යනවා ගේමයි උඹ කියන්නේ බල්ලාට ඩොල්ෆින් කියලා නමක් දාලා බල්ලා ඇති කරපේද අයියෝ බල්ලා වගේ තමයි අන්තිමට ඩොල්ෆින් මගේ ඇඳ ගාව ගෝණියක් කියලා නම මුබුදියන්නේ ඩාලින් මේ කොහානේ මට හරි ආසයි ජයි ලොකු බලන්න අයියෝ විදින මොනේ දැන් නෑ ඉතින් යා අයියේ ආයි වතුරට ගිහින් දැම්මද ආයි මම ගිහින් වතුරට දාපු එකක් නෑ මම මුව ගොඩට පුරුදු කළා කියන්නේ මූ තනිකර ගොඩ ජීවත් වෙන්න පුරුදු වුණා. එක දවසක් මම මේකත් එක්ක ගමනක් යනකොට මේ ඒ දණ්ඩකින් යන්න තිබ්බා. මම ඉතින් ඒ දණ්ඩෙන් අත්වලා අල්ලගෙන ගියා. අයියෝ ඩොල්ෆින්ට ඉතින් අත්වලා අල්ලන්න බෑනේ මේක වෙන්නනේ ඒ දණ්ඩෙන් පල්ලේ වතුර ඇලට වැල්ල වතුර පෙළ මැරුණා. පුරුදු නෑනේ වතුර. ඒකද මම හිතුවේ බං උඹ කඩේට තිබ්බ ණය ආනුව මුදලාලි ඩොල්ෆින්ව ගත්තා කියලා. හිමාලය අසබඩ මුලින්ම හට ගන්න ඇති කියලා විශ්වාස කරන පළතුරු මොකක්ද? නාරිලතා මල. පළතුරුද නාරිලතා මල කියන්නේ? ආ. කන්න බැරුවද නාරිලතා? දන්නවද? කොයිද හිමාලයද? ඔව්. මැංගොස් වෙන්නේ නැති. මැංගොස් නෙමෙයිනේ අඹ. අඹ? මේ මෙහෙත් තිබුණේ අඹනේ මුලින්ම නේද? එතකොට දන්නවද ශක්තිය ලබා දෙන පළතුරු අතර තියෙන වැඩිම ශක්තිජනක පළතුරු මොකක්ද? ආ ෆෘට් සලාඩ්. ජෙලිය දන්න අර කුඩු ජාතිය වතුරයිනේ දාලා පිජ්ජකේ දාන්නේ
अंतिम पलतर गए इतने गसलबुकल पेरनी पारंपरिक वैद्य क्रम सदा उदागन पलतर लबुगी तुंदेनाम हाई दाला मिक्स फुट कदन कुमारी मम्मी की आने मे मे वगे वटनाकिन पलतर हतरा मे मिनट मेड मिक्स फ्रुट हदलती तेरना रुपये हतरी पाक मिड लीटर देसी बोतले कोकाकोला समागमे तम मे निष्पादने अगत्य मेकट नम तीन मिनट मेड मिक्स फ्रुट बोम रस बीमा मुखद रसम रस पलतर हतरा मेकट कटिव हदपोनी सा इलाकट मम्मी की हदने शैल हर आस कथा अर फिट कट कथा करते හොඳම ID පෙරගෙවම් කාඩ් පත්තියෙන් එතසරාත් ළඟ රුපියල් 500 කාඩ් එක රුපියල් 150ක කතා කාලයක් ඊට පස්සේ 300 කාඩ් එක රුපියල් 75ක කතා කාලයක් ඊට පස්සේ 100 කාඩ් එක රුපියල් 15ක වැඩිපුර කතා කාලයක් හිමි වෙනවා නේ වෙන කවුද ඉතින් ඔයගේ දේවල් දෙන්නේ නේද ඒ වගේම හිස කෙස් ගැන මොනවද ඔයගොල්ලෝ නොදන්නේ ඒ කියන්නේ මගේ නම් අඩුවෙන්ම තියන්නේ ඔය කොහොමාර හිස කෙස් ගැන අපි දන්නේ නැති දේවල් ඒ වගේම බොහොම ලස්සනට කොහොමද හිස කෙස් ටික බලාගන්නේ අලංකාර කරගන්නේ මේ හැම ක්‍රමයක්ම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ තමයි සංස්ලික් හෙයා එක්ස්පර්ට් ශ්‍රී ලංකා Facebook page එකට log වෙලා මේ දේවල් ප්‍රවීණයන්ගෙම දැනගන්න පුළුවන් ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න රයිට් අපි දැන් මේ සුදානම් වන්නේ ඔබද පොර ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඔබද පොර මමද පොර මහා තරගාවලිය बूर कटा वेस्ट कट्टी उत्तर निश्चित बावट पात्र मम्मी हेडे बावट पात्र उत्तर जामितुंगे කඩදාසි බෝට්ටු දානවා. මේක හැඩයක් කිය? නැත්තම් හැඩේ හැඩේ හදන්නේ බෑ. නෑ නෑ කඩදාසි බෝට්ටු දානවා නෙමෙයි. දැන් ඕක කියනවා. දැන් උක්කුණුත් කියනවා. දැන් මේ වහිනා අයියෝ මට එන්න පරක් වෙනවා කියලා මේ හැඩේ කියනවා. අපිට දෙන්න මං ඒ වගේ දෙයක් උනා නේද දා බින්දු වෙනවා. නෑ නෑ එහෙම මුකුත් නෑ. හැකිලෙනවා. නෑ නෑ හැකිලෙනවා නෙමෙයි. තෙමෙනවා තෙමෙනවා තෙමෙනවා. තෙමෙනවා කියන එක හැඩයක්ද? එනම් පැකිලෙනවා. මොකටද පැකිලෙන්නේ? වැස්සෙන් දෙලිල බහින්න. නෑ. වැස්සට කොටුනහම ති මොනවා කරන්නේ? නෑ, ඉත අපි දෙන්න කොටුනේ ඒ දා වැස්සට. ඒකනේ මොනවා කරන්නේ ති වෙන නේද? විදියක් නෑ. ඉතින් ටෙලිෆෝන් කෝල් එකක් දීලා. දැන් ඔය කිව්වේ? මොකද්ද? දැන් වෙනවා කියලා? මොකද්ද කිව්වේ? දැන් ඔය කිව්වේ වැස්සට කොටු වෙනවා කියලා කිව්වේ. ආන්න ගොම්පාට තමයි නිවැරදිව පිළිතුර ප්‍රකාශ කළේ. ඇයි ඔටු අපි දෙන්න කිව්වේ? නෑ, මගෙන් අහගන්න එපා ඔයා. හොඳේ. වැස්සට අපි ඇති වෙන වෙනස තමයි අපි කොටු වෙනවා. යකෝ මම ජම්බු ගහපල් ලඟ. ජම්බු ජම්බු මොන ජම්බු නෙමෙයි දෙනවා අපේකෙන් ඔළුවට මොකද? වැස්සට කොටු වෙනවා. මුටුවා.
මේ සයිලොක්ක මේ දවස්වල හරි වැස්සනේ වා පොයෝ මටත් හරි අමාරු වැඩක් තියෙනවා බං මේ මොකක්ද එකද නෑ මල් පැල වලට වතුර දාන එකයි රත්ති වනාවන එකයි මීගනේ බෑ බං ඉතින් කරන්න අයියෝ මෝඩ මිනිහරක ඉතින් උඹට කුඩයක් කියලාගෙන ඕක කරන්න පුළුවන් නේ බං ඒක තමයි බං ඉතින් කම්මැලිනේ වගේ කවුද අප මේ මීහරක් බානව ගත්තේ නෑ මම නම නම් ගත්තේ නෑ පුදුම මෝඩකමක් තියෙන්නේ ගොම් පාඩුත් එකයි උක්කුණුත් එකයි මේ කුඩේ හැලගෙන මල් බැල වලට වතුර දාන්න පුළුවන්ද අනිත් හරක් නාවන්න පුළුවන්ද එක අතක කුඩේ හැලගෙන අනිත් අතේ වතුර බාලි ඔක් බෑනේ කරන්න ඕකට ගන්න ඕනේ හොඳ රේන් කෝට් එකක් මේ අනිත් බානා මේ මන් දන්නේ මට නම් ඇති වෙලා තියෙන්නේ මං විතරයි මෙතන ටිකක් ඔලුවක් තියලා ඉක්කේ උඩින් බලන් යනවා දැන් ඔයාට මොකද ඔයා හරකද මේ රේන් කෝට් ඕනේ නෑ බං ඊට වයින්ව නම් ගිල කොහරි කඩේකට ගිහලා ලැමිනේට් වෙලා ඇවිල්ලා වතුර ටික දානවා අලුත් තාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන් නේද? මම යනවා යන්න මට මේව හංගිදල දෙක එපාලා තියෙන්නේ. ඔය හරක් නාවන්න යනවා. ලැමිනේට් වෙන්න යනවාද ඔයා? ලැමිනේට් කරන්නේ ඔයයි කට ඔටුව? මේ ඔයා ඊම කියන්න එපා හොඳේ. ඉතින් ආදරෙන්න කිව්වේ. ආදරෙන්න කිව්වේ. එහෙනම් අපි දෙන්නම එකට ලැමිනේට් වෙමුද? ලැමිනේට් කරන්න පුළුවන් මැෂින් එකට දාන්න හරියට. ફોකස් වෙන්න ඉන්න. හැබැයි මාත් මේ කියන්නේ හිටිය බින්දුනගේ වැස්සලට ඔයා එළිය යන්න එපා. ඇයි? මොකද කුඩ නන සෙට් එක වගේ නේ ඇටකරු ටික අකුණු වැඩි. හරි හරි මේ ප්‍රෝග්‍රෑම් එක එන් කරමු ලස්සන්ට ඔන්න මම අපි සතුටින් විසිරියමු අපි ඔක්කොම අමතක කරලා හොඳයි එහෙනම් අපි හෙට දවසේදී තමුන් බලාපොරොත්තු වෙන අපේ සමු ගැනීම සයිටහන් කරන්න මේ සුදනමන්නේ ඉතින් ආයිබෝන්වත් කියන්නේ ඉතින් මොකක් හරි මම මැරෙනවා මෙතන මොන හරි කියලා ආයිබෝන් කියන්න ඕනේ ආයිබෝ වෙන්න ආයිබෝ වේවා නැතෙ ෆෑම්